ශුභ දවසක් වේවා ප්‍රිය ආසන්නිනි. මේ පාස්ටර් නෙවිල් දිනපතා ඔබ වෙත ගෙන එන හාස්කමේ වචනයයි. අද ජනවාරි මාසයේ 22 වෙනිදා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් මම ඔබට පළමුව ආශිර්වාදගෙන එනවා. ප්‍රියදර දරුවනි, අද ජීවනයේ කෑම රෝම පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 6න් සහ 7න් අපි මෙනෙහි කරන්නට යනවා. අපි මෙනෙහි කරන්නට යන්නේ මොන තේමාව යටතේද? අපේ නැවත ඉපදුණු ජීවිතය ගැන. ඉතින් අපි ජේසුස් වහන්සේව පිළිගත්තා. අපි අලුත් ජීවිතයකට ඇතුල් වුණා. අපේ පරණ මනුස්සයා අපි ඉවත් කරා. දැන් අපි කොයි විදිහකට ජීවත් වෙන්න ඕන කියන එක තමයි අද අපි ඉගෙන ගන්නෙ. මින් මතු අපි පාපයට සේවය නොකරන ලෙස, පාප ශරීරය නැතිවන පිණිස අපේ පරණ මනුස්සයා උන්වහන්සේ සමග කුරුසේ ඇන ගසන ලද බව දනිමු. එතකොට අපි තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා, අදහන්න ඕන දෙයක් තියෙනවා, විශ්වාස කරන්න ඕන දෙයක් තියෙනවා. මේ පාපයට සේවය කරපු මේ ශරීරය දැන් නැති වෙලා. අපි මේක නැති කරා. අපි පාපයට සේවය නොකරන ලෙස පාප ශරීරය නැතිවන පිණිස තමයි මේ දෙක කරේ. අපේ පරණ මනුෂ්‍යයා උන්වහන්සේ සමග කුරුසේ යන ගසනු ලද බව දනිමු. ඒත් අපි දන්නවා දැන් අපේ පරණ මනුෂ්‍යයා ජේසුස් වහන්සේ කුරුසයට ගිය වෙලාවේ අවුරුදු 2000 ඉස්සෙල්ලා නමුත් සදාකාල ආත්මය ධර්ම කොටගෙන මගේ පාපය පවා උන්වහන්සේ කුරුසපත් කරා. ඒ නිසා මට දැන් පව් කරන්න ශක්තියක් නැහැ. මම දැන් පව් වලට දුර්වලයි. නමුත් මම ධර්මිෂ්ඨකමට මම ශක්තිමත්. 7 වගන්තිය කියනවා මක් නිසාද මරණාව තැනැත්තේ පාපය ගැන නිර්දෝෂී කරනු ලැබ සිටියේ. ඉතින් මරණට පස්සේ කාටවත් පව් කරන්න බෑනේ. ඒක නිසා තමයි අපි ඇදහිල්ලෙන් තේරුම් ගන්න ඕන අපේ පරණ මනුෂ්‍යය අපි ගිල්වල තියෙනවා. අපි ඉගෙන ගත්තා බෞද්ධිස්මය කරද්දී මේ රෝම 6 වෙනි පරිච්ඡේදයේ සාමාන්‍ය වතුර බෞද්ධිස්මයේ පරිච්ඡේදයේ ඒකේ අපිට කියා දෙනවා අපි උන්වහන්සේ හා සමග කුරුසපත් වුණා, අපි උන්වහන්සේ හා සමග මැරුණා, උන්වහන්සේ හා සමග වැළලුවා, අපි උන්වහන්සේ හා සමග නැවත උත්පාදනය වුණා. නැත්නම් අපි නැවත නැගිට්ටා. ඒ නැවත නැගිට්ටේ අපි අලුත් ජීවිතයක් ඇතුළයි. මේ අලුත් ජීවිතය තමයි පාපයට පාපේ කරන්න කැමති නැති ජීවිතය, පාපයට අහු වෙන්නේ නැති ජීවිතය, පාපයට මැරලා ඉන්න ජීවිතය. නමුත් එහෙමනම් ශුද්ධකමට නැත්නම් ශුද්ධ වූ ජීවිතයකට නැත්නම් ධර්මිෂ්ඨකමට තමයි ඔබයි මමයි මින් පස්සේ එළවන්නේ, මින් පස්සේ හොයන්නේ. දෙවියන් වහන්සේත් අපිට කිව්ව නිසා මම ශුද්ධ නිසා ඔබ ශුද්ධ වෙන්න කියලා කිව්වා. ඒ විතරක් නෙමෙයි, අපේ ශුද්ධත්වයක් නැතුව අපිට දෙවියන් වහන්සේ ශුද්ධ වූ දෙවියන් වහන්සේ ඉදිරියේ අපිට ඉන්න බෑ. නමුත් අපිට මේ වරම ලැබුණේ මේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මේ කුරුසේ ගමන නිසායි. ඒතර අපි කරපු ක්‍රියාවල් වලට නෙමෙයි අපිට මේ අවස්ථාව ලැබුණේ. අපි සම්පූර්ණ වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විශ්වාස කරන නිසා අපිට දැන් වරම තියෙනවා දෙවියන් වහන්සේ වෙත ගිහිල්ලා දෙවියන් වහන්සේ කියන්නේ ස්වාමීනි මම දැන් ධර්මිෂ්ඨයි, මම පාපයට මම දැන් පාපයට යන මම ඉන්නේ නැහැ. නමුත් මට ධර්මිෂ්ඨකමට තමයි ආසාව තියෙන්නේ කියලා. ඒ කියන්නේ බයිබලයේ කියනවා පාප ශරීරය නැතිව ගියා කියලා. ආමේන්.